අපි මෛත්‍රී භාවනාව ගැන කලින් දේශනා කීපයක් විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුණා. මේ අපේ හිතේ තියෙන තරහව, ද්වේෂය කොහොමද අපි යටපත් කරගන්නේ? මේ ජීවිතේම මෛත්‍රිය දියුණු කිරීමෙන් ලබන්න පුළුවන් ආනිසංස ගැන අපි කතා කරා. ඒත් සමගම බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුණා අපිට මෛත්‍රී භාවනාව එදිනෙදා ජීවිතේ තුර කොහොමද පුරුදු කරගන්න, මේ භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා විස්තර ඇතුව දේශනාවක් අහන්න සලස්සන්න කියලා. ඒ නිසා පින්වතුනි, දැන් බොහෝ දෙනෙක් බණ අහලා තිබුණට භාවනාව පටන් ගන්න කොහොමද, මේ භාවනාව ආරම්භ කරන්නේ කොහොමද, භාවනාවක් පටන් ගන්නකොට මොන වගේද පරිසරය, ඊළඟට පටන් ගන්න සමහරු හිතනවා මේක කැලේකට යන්න ඕනද, ආරණ්‍යකට යන්න ඕනද, නිදහස් තැනක් ඕනද, අපිට ගෙදර ඉඳන් භාවනා කරන්න බැරිද, මේක පටන් ගන්න විශේෂ ගුරුවරයෙක් ඕනද, ළඟ ගුරුවරයෙක් තියාගෙනමද භාවනා කරන්න ඕන. සමහරු බයයි මේ සමාජය තුළ නොයෙක් දේවල් නිසා. ධර්මය ගැන, භාවනාව ගැන නොදන්න පුද්ගලයෝ ඇති කරපු බයක් තියෙනවා. හා භාවනා කරන්න යන්න එපා ගුරුවරයෙක් නැතුව, ඔය තනියෙන් භාවනා කරන්න ගිහලා නිකන් ඔළුව අවුල් වෙයි. ඔන්න ඔය වගේ ධර්මයේ නොදන්න පිරිස ඇති කරපු බියක් නිසා සමහරු භාවනාවට ලොකු බයක් දක්වනවා. මේක පටන් ගන්න බය. භාවනාව කියලා කියන්නේ අපේ හිත තැම්පත් කරගන්න, හිත දියුණු කරගන්න, හිත සංසිඳව ගන්න ආරම්භ කරන වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමවල අග්‍ර ප්‍රතිඵලය තමයි සංසාරයෙන් මිදලා නිවන කරා යන ප්‍රතිඵලය. හැබැයි එතනින් මෙහා භාවනා කරන කෙනෙකුට මෙලව ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්, දැන් සමහර ලාවට මේ භාවනා කරන කෙනා නිවන් දකින්න අරමුණක් නැති වෙන්නත් පුළුවන්. එයා මෛත්‍රී භාවනාව කරන්නේ තරහ යටපත් කරගන්න වෙන්න පුළුවන්. නිතර යාට තරහ යනවා, කේන්ති යනවා, හරියට හිතට වද දෙනවා, ඊළඟට මනස කලබලයි ඇවිස්සිලා එයා හිතනවා භාවනා කරොත් මට ටිකක් හිත තැම්පත් කරගන්න පුළුවන්, මේ දවස්වල ඔළුව අවුල් වෙලා වගේ හරියට වැඩක් කරගන්න බෑ, කොහොම හරි හිත සංසිඳව ගන්න භාවනාවක් කරන්න පුළුවන්, එහෙම හිතලා භාවනා කර. පින්තුනේ, මේ භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් සමත විදර්ශනා කියලා කොටස් දෙකක් පෙන්නුවා. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිතේ තියෙන පංච නීවරණ යටපත් කරලා කුසල අරමුණක් තුළ හිත එකඟ කරනවා, හිත තැම්පත් කරනවා. සමත භාවනාව බොහෝම ප්‍රණීතයි, හිත සංසිඳන, හිතේ විශාල ප්‍රීතියක් සතුටක් ඇති කරවලා දෙනවා. ඒ හිතේ ඒකාග්‍රතාවයත් එක්ක උපදින නිරාමිස සතුට ප්‍රීතිය, ඒක කෙලෙස් සහිත එකක් නෙමෙයි, ඒක නිරාමිස එකක්. විදර්ශනා භාවනාව තනිකරම නිවන් අවබෝධයේ, ධර්මාවබෝධයේ, මාර්ගඵල අවබෝධයේ අරමුණු කරගෙන අපේ මේ ආයතන හය, පංච උපාදානස්කන්ධේ, පටිච්ච සම්පාදේ, මේ ජීවිතයේ යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසමින් ධර්මාවබෝධයට යොමු කරගෙන වඩන භාවනාව තමයි විදර්ශනාව. එතකොට කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේ තුළ භාවනාව පටන් ගන්න කෙනෙකුට හිත සංසිඳවා ගන්න, හිත සැහැල්ලු කරගන්න, හිත තැම්පත් කරගන්න අවශ්‍ය බොහෝම සරල භාවනා. අද අපි මෛත්‍රී භාවනාව ගැන ටිකක් කතා කරමු. පින්වතුනි, මෛත්‍රී භාවනාව පටන් ගනිද්දී අපි ධර්මීයම තියෙන දැන් කරණීයමිත සූත්‍රය ඔබ කවුරුත් දන්නවා. මේ කරණීයමිත සූත්‍රය අපි අහලා තියෙනවා කටපාඩම්. මේ කරණීයමිත සූත්‍රය ඇසුරෙන් අපි කොහොමද භාවනාවක් පුරුදු කරගන්නේ කියන කාරණේ අද කතා කරමු. කරණීයමිත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මුලින් ඇති කරගත යුතු කාරණා ගණනාවක්. භාවනා කරන කෙනෙක්, ධර්ම අවබෝධයට මහන්සි ගන්න කෙනෙක්, නිවන් අවබෝධයට වීරිය වඩන කෙනෙක්, ඒ නිවන අවබෝධ කරගන්න කල්පනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණධර්ම, කරණීය අත්ත කුසල කළ යුතුයි, තමන්ගේ ජීවිතය තුළ කරණීය කියන කළ යුතුයි කුසල ධර්ම,
යන්තන් සන්තන් පදං අභිසමිච්ච සාන්ත පදේ වූයේ නිවන අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇතිකරගත යුතු කරුණු තිය. එතකොට ඒ කාරණ අතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනා දක්ෂ කෙනෙක් වෙන්න ඕනෑ සක්කෝ බොහොම දක්ෂයෙක් වෙන්න ඕන. උජූච බොහොම රුජු කෙනෙක් වෙන්න ඕන. සූජූච බොහොම සුවච කීකරු කෙනෙක් බවට පත්වෙන්නට ඕන. මෘදු අනතිමානී බොහොම මෘදු නම්‍යශීලී කෙනෙක් වෙන්න ඕන. අනතිමානී බොහොම නිහතමානී කෙනෙක් වෙන්නට ඕන. එතකොට මේ භාවනා කරන කෙනෙක් ධර්මාවබෝධයට මහන්සි ගන්න කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන ගුණද. එතකොට මතක තියාගන්න මේක තව තියෙනවා ගොඩක්. අපි මේ පටන් ගත්ත ගමන් භාවනාවට ඉඳගත්ත ගමන් අපි නිවන් දකිනව මාර්ගඵල ලබනවා නෙමෙයි. මේක ක්‍රමානුකූලව යන දෙයක්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය පෙන්වුවේ හරියට මහා සාගරයට බහිනවා වගේ. අනුපිළිවෙලින් ගැඹුර කරා යන්නේ මහා සාගරේ. ඒ වගේ තමයි ඉස්සල්ලා සීලේක පිහිටලා තමන්ගේ ජීවිතය තුළ භාවනාවට කැමති කෙනෙක් ඇතිකරගත යුතු ගුණධර්ම. අවංක වෙන්නට ඕනේ. දක්ෂ වෙන්නට ඕනේ. ඍජු අවංකයි. සුවච කීකරු වෙන්නට ඕනේ. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ සන්තුෂ්ටික. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. සල්ල උක උත්තේ කියන සැහැල්ලු ජීවිතයක්. සැහැල්ලු ගති පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. එයා බොහොම ඉවසීමෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. එයාගේ ජීවිතයේ අවංකකම වඩාත් අවංකකම නම්‍යශීලී ගතිය. එතකොට මේ කියන ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇතිකර ගැනීමම මේ භාවනාව දියුණු කරගෙන ධර්මාවබෝධයට යන ශ්‍රාවකයාට ඉතාම වැදගත්. ඊළඟට මේ කරණීයමිත සූත්‍රය අපි සාරාංශයක් හැටියට භාවනාවට අවශ්‍ය ටික චුට්ටක් වෙනම අරගෙන බලමු. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අංගුත් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා අනුරුද්ධ කියලා සූත්‍රය. මේ අනුරුද්ධ සූත්‍රය අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරපු දේශනාවයි බුදුහාඳුරෝ අනුමත කරනවා. මේ දේශනාවේ සඳහන් වෙනවා මෛත්‍රී භාවනාව කළ යුතු ආකාර දෙකක්. මේක භාවනාවක් වශයෙන් මෛත්‍රිය පුරුදු කරගත යුතු ආකාර. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ප්‍රමාණ රහිතව මෛත්‍රී වැඩි අප්‍රමාණයි. ඒ කියන්නේ දැන් අපි ගමු අපි මෙහෙම මෛත්‍රී භාවනා වඩනවා. මේ උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා උතුරු දිසාව අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. එතකොට උතුරු දිශාව කියන්නේ ප්‍රමාණයක් සීමාවක් නැතුව අනන්තයට විහිදෙනවා. ඒක සීමාවක් නෑ, අනන්තයට විහිදිලා යනවා. අප්‍රමාණයි. ඊළඟට උතුරු අනු දිශාව. මතක තියාගන්න මේ භාවනා කරනකොට මාලිමාවක් අරගෙන හරියට උතුරට මේ හිසලා වාඩි වෙලා එහෙම දෙයක් නෙමෙයි. මේක අපි හිතෙන් මේ මෛත්‍රී පතුරවන්නේ තමන් ඉදිරිපස තියෙන දිශාව උතුරු දිශාවයි කියන අරමුණේ ඒ උතුරු දිසාවට හිත යොමු කරලා මෛත්‍රී වඩන. ඊළඟට උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව. එතකොට ඔක්කොම දිසා කීයද? 10ක් තියෙනවා. මේ 10ට අපි කියනවා දස දිසාවට මෛත්‍රී වඩනවා. දස දිසාවට මෙත්සිත පතුරවන භාවනාව. ඒක තමයි ප්‍රමාණ චේතෝ විමුක්ති. ප්‍රමාණ රහිතව අප්‍රමාණව මෛත්‍රී වඩන. හැබැයි මතක තියාගන්න ඔබ මොන ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩුවත් මේ භාවනාව පටන් ගන්නේ තමන්ගේ. ඔබ භාවනාව පටන් ගනිද්දිම ඉස්සල්ලාම භාවනාවට අවශ්‍ය විදිහට ඉරියව්වෙන් වාඩි වෙලා මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. හැබැයි වාඩි වෙලා භාවනා කරන එක විශේෂයි. එතකොට අපිට හොඳට හිත තැම්පත් කරගන්න පහසුයි. එතකොට කෙනෙක් පහසු ඉරියව්වකින් වාඩි වෙලා ඉස්සල්ලාම තමන්ගේ හිස්මුදුනේ ඉඳන් පාදාන්ති දක්වාම මුළු ශරීරෙම හිතෙන් මෙනෙහි කරගෙන යනවා. ඒක භාවනාවට ගොඩාක් පහසු දෙයක්. කියන්නේ අපේ හිත හැම වෙලෙම බාහිර අරමුණු එක්ක දුවදුවා තියෙන. ඇහැට පේන බාහිර රූප,
ඒව ගැන හිත හිත ඒ රූපෝස්සේ හිත දුවනු. කනට ඇහෙන සබ්දෝස්සේ හිත දුවනු. නාසයට දැනෙන ගඳස්පුද ඔස්සේ හිත දුවනු. දිවට දැනෙන රස කාපු බීපු දේවල් ඒවා ගැන සිහිකර කර හිතේ වැදුවනු. කයට දැනිච්ච පහස ඔස්සේ හිත දුවනු. හිතෙන් මේවා ගැන හිත හිත ඒ පංචකාම අරමුණු ඔස්සේ හිත ඔහේ දුවනු. එතකොට ඔන්න ඔය දුවන විසිරෙන හිත භාවනාවකදී පහසු ඉස්සල්ලාම තමන්ගේ කයට යොමු කරලා භාවනා නිමිත්තට හිත ගන්න පෙර කය ඔස්සේ හිත මෙනෙහි කරනවා අරගෙන යන. අපි හිතම අපි හිස් මුදුන ඉඳන් පාදාන්තයටම ඉරියව සිහි කර. පාදාන්තය ඉඳන් කේසාන්තයට ආපස්සට මෙනෙහි කරන. එහෙම හොඳට කය තුළ හිත තැම්පත් වෙනකොට අන්න දැන් මෛත්‍රී භාවනා වඩන කෙනා මුලින්ම භාවනා වඩන්නේ තමන්ට. දැන් හොඳට තමන්ගේ ඉරියව ගැන සිහි කරලා තමන්ගේ හිස බෙල්ල උරහිස් දෙක අත් දෙක කොන්ද පපුව වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට මෙනෙහි කරගෙන හිතනවා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා ඉරිසියා නැත්තෙක් වෙම්වා සුවපත් වෙම්වා හොඳට හිතනවා නැවත නැවත මෙනෙහි කරනවා. සමහරලාවට සිය සැරයක් හරි දහ පහළොස් වතාවක් හරි තමන්ම අරමුණු කරගෙන තමන්ට හොඳට මෛත්‍රී වඩන. මතක තියාගන්න මේ මෛත්‍රිය අවංකව කෙරෙන දෙයක්. හිතේ වෛරයක් තියාගෙන අපිට කෙනෙක්ව අරමුණු කරගෙන සුවපත්තේවා සුවපත්තේවා කියලා අපි කියන්න වචනින් උත්සාහ ගත්තට ඔබේ හිත ඇතුලේ තියෙන්නේ තරහක් වෛරයක් කේන්තියක් නම් එතන හරි මෛත්‍රියක් පතුරවන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මෛත්‍රී භාවනා වඩනකොට තමා උපමා කරගෙන හිතා. ඒකට හේතුව මේ ලෝකේ අපි කොච්චර කිව්වත් මං ඔයාට ආදරෙයි, එක්ක තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, මට අම්මගෙන් තොර ලෝකයක් නැහැ, මම්මගේ පවුල මගේ දරුවන්ගෙන් තොර ලෝකයක් නැහැ, මම වැඩිම ආදරේ කරන්නේ මගේ දරුවාට, එක්ක මගේ ස්වාමියාට, මගේ බිරිඳට, ඔහොම කියනවා. හැබැයි මේ ලෝකේ හැමෝම වැඩිපුර මැලුම් කරන්නේ තමන්ට. ඒක තමයි ඇත්ත, ඒක තමයි සත්‍ය. තමන් තමන්ගේ ජීවිතයට තමයි වැඩිපුරම ආස කරන්න ඇලුම් කරන්න. හැබැයි ඒ විදිහටම අපිට පුළුවන් නම් තමන් තමන්ට ආදරය කරනවා වගේම අත්තානං උපමං කත්වා තමා තමා උපමා කරගෙන අන් අයට මෛත්‍රී සිත පතුරුවන්. දැන් තමන් ගැන යම් හැඟීමකින් හිතුවද මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා කියලා තමන් ගැන තමන් යම් විදිහකට හිතුවද ඒ විදිහටම හිතනවා උතුරු දිසාව නම් මේ උතුරු දිසාවෙම ඉන්න සෑම කෙනෙක්ම සෑම මනුස්සයෙක්ම සෑම සත්වයෙක්මත් මම වගේම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඉරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වෙම්වා එහෙම හිතනවා. එතකොට ඔය විදියට උතුරු දිසාව, උතුරු අනුදිසාව, නැගෙනහිර, නැගෙනහිර අනුදිසාව, දකුණු දිසාව, දකුණු අනුදිසාව, බටහිර දිසාව, බටහිර අනුදිසාව, උඩ දිසාව, යට දිසාව, දස දිසාවට. කරණීමිත සූත්‍රයේත් ඕක තියෙනවා. බුදුහාඳුරෝ පෙන්නවා උද්දං අදෝච තිරියංච උඩ යට හාත්පස දිසාවට. උද්දං කියන්නේ උඩ දිසාව. අදෝච කියන්නේ මේ පහළට පොළොව යටට තියෙන දිසාව. තිරියංච කියන මේ හාත් පස තියෙන දිසාවල් ටික. අසම්බාධං අවේරං අසපත්තං. කිසිම බාධාවක් නැතුව, වෛරසිතක් නැතුව, ගැටීමක් නැතුව ඒ සියලු සත්වයන් ගැන ඒ දිසාවල් වල හිතනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ සෑම සත්වයකම සුවපත් වේවා කියලා බාධාවක් නැතිව අප්‍රමාණව මෛත්‍රී සිත පතුරවන. දැන් ඔන්න මෛත්‍රී භාවනාව කරන එක ක්‍රමයක්. දිසා වසේ මෛත්‍රී වඩන හැටි. ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා ඊට පස්සේ තමන් තමන්ට මෛත්‍රී වඩනවා වගේම දස දිසාව අරමුණු කරලා මෛත්‍රී සිත පතුරවනවා. ඒක ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට පෙන්නනවා මෛත්‍රී වඩන තවත් ක්‍රමයක් තමයි මහග්ගත චේතෝ විමුක්ති. කලින් මෛත්‍රී භාවනාව කර ක්‍රමයට කියන්නේ අප්‍රමාණ චේතෝ විමුක්ති. මොකද දිසා වසේ මෛත්‍රිය පතුරුවනකොට ප්‍රමාණයක් නෑ, අප්‍රමාණ අනන්තයට විහිදෙනවා.
දෙවනි ක්‍රමේ තමයි ප්‍රමාණ වසයෙන්. එතන සීමාවක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා. මහග්ගතයි, මහග්ගත චේතෝ විමුක්ති. හැබැයි මතක තියාගන්න, මෛත්‍රී වඩනකොට පළවෙනිම දැනගත යුතු දේ තමයි ඉස්සල්ලා මෛත්‍රී වඩන්න කාටද? තමන්ට. අර කලින් වගේම තමන් පහසු ඉරියව්වකින් වාඩි වෙලා හොඳට තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාත්, පාදාන්තයේ ඉඳන් කේසාන්තයේ දක්වාත් හොඳට ඉරියව්ව සිහි කරලා තමන්ට මෛත්‍රී වඩන. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්. හොඳට මෛත්‍රී වඩන. එහෙම මෛත්‍රී වඩලා දැන් තමාගෙන් බාහිරට යනකොට ඉස්සල්ලාම ගන්න පුංචි සීමාව. අපි හිතනවා මේ නිවසේ ඉන්න සෑම දෙනෙක්, අන්න දැන් ඔබ ජීවත් වෙන ඔබේ නිවසේ. මතක තියාගන්න, එතනදී අපිට මිනිස්සු විතරක් නෙමෙයි, මේ නිවස සීමාව ඇසුරු කරගෙන ඉන්න හැම සත්වයකම හිතෙන් අරමුණු කරන්න පුළුවන්. අපි ගම ගෙදර ජීවත් වෙනවා කියලා ඔබ ඔබේ පවුලේ අය, ඔබේ දරුවෝ ඔක්කොම, අම්මා තාත්තා ඔක්කොමත් එක්ක අපි නිකන් ගෙදර 7-8 දෙනෙක්, 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන ඔබේ ගෙදර. දැන් මනුස්ස ජීවිත ලැබලා ඉන්නේ මේ 10 දෙනා ගැන. ඒ ගෙදර ඔබට නොපෙනෙන අය. අහසේ, ගෙයි සීමාව මුල් කරගෙන අහසේ, පොළවේ, ජලයේ ඉන්න අය. අපිට ඇහැට පෙනෙන නොපෙනෙන අය, පුංචි සතුන්. ගේ සීමාව ඇසුරු කරගෙන ජීවත් වෙන සෑම දෙනෙක්ම, හැම සත්වයෙක්ම, හැබැයි සීමාව තුළ හිතෙන් අරමුණු කරලා තියෙන අර ගෙදර සීමාව. මෙන්න මේ භූමියේ ඉන්න සෑම දෙනෙක්ම මම වගේම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, ඉරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවපත් වේවා කියලා හිතනවා. නැවත නැවත හිතනවා, කීප වතාවක් හොඳට හිතනවා. හිත ඒ අරමුණේම ටිකක් තැම්පත් වෙනකන් නැවත නැවත ඒ අයම අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. එහෙම මෛත්‍රී වඩනකොට මතක තියාගන්න, මේ මෛත්‍රී භාවනාව ටිකක් දියුණු වෙනකොට, හිත තැම්පත් වෙනකොට අර මෛත්‍රී වඩන සීමාව හිතට ප්‍රකට වෙලා හොඳට අරමුණු වෙනවා. තමන්ගේ නිවසේ සීමාව හරියට තමන්ගේ අහසේ ඉඳන් තමන්ගේ ඉඩම දිහා, ගෙදර දිහා සීමාවම හරියට අරමුණු කරගෙන ඉන්නා වගේ ඒ සීමාව අරමුණු වෙනවා. අපි නිකන් හිතෙන් ගම් මෙහෙම, ඔබ දන්නවා සාමාන්‍ය කරුවලේ ඉන්නකොට ඔබ ටෝච් එකක් ගහනවා. ඔබට ඒ ටෝච් එක ගැහුවට පස්සේ අර සීමාව පේනව නේද? ටෝච් එළිය පැතිරිලා යන සීමාව. අන්න ඒ වගේ මෛත්‍රිය වඩනකොට හිතෙන් අරමුණු කරගන්න සීමාව හිතට අරමුණු වෙනවා. ඒ සමහරුන්ට ඒ සීමාව නිකන් හිතෙන් එළිය වෙලා වගේත් පේනවා. ඒක එක එක කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, අපි භාවනා කරන්නේ මේ එළි දකින්න නෙමෙයි. අපේ අරමුණ මෛත්‍රිය පතුරවන එක. එතකොට යා එහෙම මෛත්‍රී භාවනා වඩලා දැන් මෛත්‍රී සීමාව තව ටිකක් විශාල කරනවා. දැන් යා හිතනවා මගේ ගමේ ඉන්න සියලුම දෙනා දැන් හිතෙන් අර ගෙදර සීමාවෙන් එහාට මෛත්‍රී සිත පතුරවන. එතකොට ගම ගත්තොත් ගමේ ගෙවල් 100 ගානක් තියෙන්න පුළුවන්. දහස් ගානක් ඔබ වගේම මිනිස්සු මේ ගමේ ජීවත් වෙනවා. ඒ අයත් අතර ඒ අය තරහකාරයෝද හිතවත්තුද කියන එක නෙමෙයි එතන බලන්නේ, මනුස්සත්වේ. මේ ගමේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සුවපත් වේවා කියලා හිතනවා. ඒ සීමාව මුල් කරගෙන ඉන්න සත්වයෝ ප්‍රමාණ කරන්න බෑ. අහසේ, පොළොවේ, ජලයේ අසූචි වලක ඉන්න සත්තු ටික හිතන්න, එක අඹගෙඩියක ඉන්න පණුව ටික අපිට ගණන් කරන්න පුළුවන්. එහෙමනම් අනන්තවත් සත්වයන් මේ සීමාවක් ඇසුරු කරගෙන මේ භූමියක ජීවත් වෙන මිනිස්සු විතරක් මේ ඇසට පෙනෙන නොපෙනෙන සෑම සතෙක්ම සුවපත් වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රී වඩ අර විදිහටම හිතනවා. මම වගේම ඒ අය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තූ වෙත්වා, ඉරිසියා නැත්තූ වෙත්වා, දුක් පීඩා නැත්තූ වෙත්වා, සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන. මතක තියාගන්න, අද මේ ඔබ ඉගෙන ගන්න ටික පින අතර අග්‍රම පින. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්නලා දුන්නේ, මහණෙනි අහස උසට දානි කන්දක් පූජා කරන එක පින. ඊට වඩා කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩනවා නම් ඊටත් වඩා පින. ගංගානං ගගේ හා කෙළවරේ ඉඳම් මෙහා කෙළවරට දානි ගොඩ ගහලා දුගී මගේ යාචකයාට දන් දෙන.
අඩබෙරග ගහා මිනිස්සු එකතු කළ දන් දෙෙනවා. එක පිනක්. හැබැයි එල දෙනෙකුගේ කිරිදෝන තරං වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්නම් ඊටත් වඩා පින් රැස්සෙන. එහෙමනම් පිනාතර අග්‍රම පින මෛත්‍රිය. බලන්න අපිට සතයක් වියදං වෙනවද කියලා. අපිට මෛත්‍රී සිත පතුරුවනුම මෛත්‍රිය කියන් හිත හරියට සංසිදෙනොස්. තැම්පත්වෙනවා. අර දේශය ගැටෙන ගතිය කේන්තියන ගතිය හිතේ නිකං ඇවිස්සීම හරියට දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුන වගේ හිත එහෙම සංසිදෙනවා. තැම්පත්වෙනවා. හිත එලිය වෙනවා. එනිසා ඉතාම පින් වැඩෙන අග්‍රපින් රැස්සෙන භාවනාව තමයි මෛත්‍රිය. තැන් ඔබ ඒ විදිහට ඔබේ ගමේ සීමාවට මෛත්‍රී වඩනවා. ඊට පස් සීමාව තවත් ටිකක් විශාල කරනවා. මේ නගරයේම ඉන්න සෑම දෙනෙක් තවත් විශාල කරන මේ පලාතෙම ඉන්න සියලු දෙනාම් අර විදිහමයි. ඊළඟට මේ රටේ මේ ලෝකේ මේ විශ්වයේ පුංචි ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණ විශාල කර කර විශාල කර කර විශාල කර කර හිතෙන් මෛත්‍රිය පතුරවනු අමුළු ලෝකයට විශ්වයටම. අන්න ඒ භාවනාවට කියනවා මහග්ගත චේතෝ විමුක්ති. ඔන්න ඔය ක්‍රම දෙකට භාවනාව පටන් ගන්න පුළුවන්. ඕකට ආයි දැන් ඔය තමයි ගුරුවරයා. බුදුහාමුදුරුවෝ තමයි අපේ එකම ගුරුවරයා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒ දේශනාව තමයි ධර්මයේ තියෙන. භාවනාවෙන් පරතෙරට ගියේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා උන්වහන්සේ සසරි භාවනා කරලා හිමාල මහ වනාන්තරයේ බෝසතාණන් වහන්සේ තාපසය හැටියටම සසර ඉපදිලා තවස්දම් පුරපු ආත්ම භාව කොච්චර ඇද්ද. ඒ තරන් සසරි භාවනා කරලා අහසින් යන්න පුළුවන් ඉරුදි උපදවාගත්ත. දීපංකර පාදමූලි පවා එක ගාථාව අහලා නිවන් දකින්න තරම් පින දියුණු වෙලා හේතු සම්පත්තිය තිබ්බා එදා සුමේද තාපසයන් වහන්සේට. ඒ තියෙද්දි තමයි අවසානේ කල්පනා කරන්නේ මම ලෝක සත්වයන් ගැන මහා කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. අසංකේය ගණන් සත්වයන්ව සංසාර දුකෙන් මුදවනෝ. ඒ අරමුණෙන් තමයි තමන්ගේ අතට ලැබිච්ච නිවන ලෝක සත්වයන් ගැන කරුණාවෙන් කැප කරලා පාරමී පුරන්න දස පාරමී පුරන්න පටන් ගත්තේ බුද්ධත්වේ වෙනුයි. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් තමන් වහන්සේ විසින්ම නිවරදි මාර්ගය හොයාගත්තා. අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ, මේක නිකන් අධ්‍යයනය කර, අපිට අමුතුවෙන් අධ්‍යයනය කරන්න දෙයක් නැහැ. අපිට මේක පරීක්ෂා කර කර ඉන්න දෙයක් නැහැ. අපි කවුද? බුදුහාමුදුරු සියල්ල අවබෝධ කරගෙන සර්වඥතා ඥානෙ අපිට කරන්න ඕනේ මාර්ගයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ තමයි ධර්මයේ සඳහන් වෙනවා මේ මග. අපිට තියෙන්නේ මාර්ගය අනුගමනය කරන්න. ඊළඟට මෛත්‍රිය වඩනකොට කරණීයමිත සූත්‍රයේ තියෙනවා අපි සත්වයන්. දැන් අපි දිසාවක් ගත්තත් උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ කියලා අපි මෛත්‍රී වඩනකොට ඔබට හිතෙන් වර්ග කරලා තවත් මෛත්‍රිය පතුරවන්න පුළුවන් සත්වයන් විශේෂ. දේශනාවේ තියෙනවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ ඉන්නවා. ඔබ දැකලා ඇති පිඹුරෝ නොයික් සරපියෝ දිග ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ඣිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්න පුංචි පුංචි සත්තු ඉන්නවා. අනුකතූලාවා ඔන්න බලන්න අපි මෛත්‍රී වඩනකොට අනුක කියන්නේ අපේ ඇහැට නොපෙනෙන සත්තු. පියවියහෙන් දකින්නම බෑ. ඒ සත්තු දකින්නේ අදනම් අපි දකින්නේ අන්වීක්ෂයෙන් බල්ලා අපි කියනවා අපේ ඇහැට නොපෙනෙන පුංචි සත්තු ඉන්නවා. මේ අමනුෂ්‍යෝ නෙමේ තිරිසංගත සත්තු. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේක දැක්කේ දිවසි අනුක කියන්නේ ඇයට ඇහැට නොපෙනෙන සියුම් සත්තු. තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්තු. දිට්ටාවා ඒ වද්දිට්ටා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු ඉන්නවා. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා මේ සෑම සත්ත්වෙක්ම මේ සියලු සත්ත්වයන්ම සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන. ඔන්න බලන්න මෛත්‍රිය පතුරවන ආකාරය. එතකොට මෙන්න මේ විදිහට අපිට සත්ත්වයන් වර්ග කර කර මෛත්‍රී පතුරවන්න පුළුවන්. ඊළඟට මේ මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙන වටුවා පොත්පත් පසුකාලීන විස්තර කරපු දේශනාවල ඊළඟට භාවනා ගුරුවරුන්ගේ භාවනා විස්තර කරපු තැන්වල තවත් විස්තර තියෙනවා.
අපි සත්වයන් අපි මෛත්‍රිය පතරෝනකොට හිතනවා අහසේ ඉන්න සත්තු, පොළොවේ ඉන්න, ජලයේ ඉන්න සත්තු, පා ඇති පා නැති, අපා දෙපා, සිව්පා, බොහෝපා, එහෙමත් බෙදන්න පුළුවන්. පා නැති සත්තු ඉන්නවා ඔය බඩගාගෙන ඇදිලා යන සත්තු, සර්පයෝ වගේ. දෙපා තියෙන සත්තු මනුස්සයන්ට විතරක් නෙමෙයි, කකුල් දෙකක් තියෙන ගොඩක් සත්තු ඉන්නවා. දැන් බලන්න නිකන් පියාඹන කුරුල්ලෙකුට ඒත් පා දෙකක් තියෙන, කුකුලෙකුට. එතකොට ඒ වගේ පා දෙකක් තියෙන සත්තු ඉන්න, පා හතරක් තියෙන සත්තු ඉන්න, කකුල් හතරක් තියෙන සත්තු. ඔය නොයෙක් බල්ලෝ අලියෙක් ගත්තත් මුවෙක් ගත්තත් පා හතරක් තියෙන. බොහෝ පා ඇති සත්තුයි. දැන් ඔබ දැකලා ඇතුව හැකරැල්ලෝ නොයෙක් විදිහේ සත්තු ඉන්නවා, කකුල් ගොඩාක් තියෙන සත්තු ඉන්න. එතකොට මේ වගේ බොහෝ පා ඇති සතුන් ඉන්නවා. ඒ හැමෝමත් ඊළඟට ඇසට පෙනෙන නොපෙනෙන තවත් ධර්මී බුදුහාමුදුරන්ගේ විග්‍රහයක් තියෙනවා. ඒ තමයි අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත් 11 ආකාරයකට බලන්න කියනවා. අතීත යම්තාක් සත්‍ය ජීවත් වුණාද, වර්තමාන ජීවත් වෙනවද, අනාගතේ පහළ වෙනවද, ඒ අයටත්. එතකොට උපදින්න ඉන්න අය දැන් අර මෛත්‍රියෙම තියෙන සම්භවයේ සීවා කියන්නේ හටගන්න ඉන්න සත්‍ය, මව කුසේ වැඩෙන දරුවෝ තාම ඉපදිලා නැහැ, ඒ අයටත් අපි මෛත්‍රී වඩනවා. එතකොට උපදින්න ඉන්න අය, ඉපදිච්ච අය, අද උපන්නා වූ දරුවෝ ඉපදිච්ච අය හැමෝටම මෛත්‍රී වඩනවා. ඊළඟට දුර ඉන්න අය, ළඟ ඉන්න අය, අපි වගේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීර ඇති සියුම් ශරීර ඇති අය ඉන්නවා. නොයෙක් ප්‍රේත කොටස්, දේවතා කොටස්, ඉතා සියුම් ශරීර තියෙන ඕපපාතික පහළ වෙන ආග්‍රහණයෙන් තමයි ඒ අය ආහාර පාන ගන්න. ඒ සියුම් ශරීර ඇති අය ප්‍රනීත සම්මත ලෝකවල, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඉහළ සුගතිය ඉපදිච්ච අය ඉන්නවා. පහත්යයි සම්මත ලෝකවල ඉපදිච්චයි, තිරිසල් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරේ, අසුරාපායි ඉපදිච්චයි. ඊන ප්‍රනීත, ගොරෝසු සියුම්, දුර ළඟ, තමා තමාගෙන් බාහිර, ඔය හැම ක්‍රමයකටම අපිට පුළුවන් මේ දස දිසාව අරමුණු කරගෙන, එහෙම නැත්නම් ප්‍රමාණ වශයෙන් අප්‍රමාණ ක්‍රමයට, මහග්ගත ක්‍රමයට මෛත්‍රිය වඩන්න පුළුවන්. පිංගතුනි, මේ භාවනාවල් පුරුදු කරන්නයි අවශ්‍ය. දැන් අපි අහලා තියෙන, දැන් ඔබ දැනගත්තා, ඔබ එදිනෙදා ඔබේ ජීවිතය තුළ මෛත්‍රිය පුරුදු කරගන්න, භාවනාවක් වශයෙන් වඩන්න. මේකේ ආනිසංස කියන්නේ මහ පුදුමයි. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී භික්ෂූන් වහන්සේලා පිරිසක් කැලේකට ගියා භාවනා කරන්න. ඒ අය අතර ස්වාමීන් වහන්සේ නමක් හිටියා, උන්වහන්සේ මාර්ගඵල ලැබලා නැහැ. උන්වහන්සේ මහා කැලේකට ගියා භාවනා කරන්න. ගිහිල්ලා කැලේ තියෙන පරණ මේ කැලේට ගියේ කුටියක්. උන්වහන්සේ ওই කුටිය සුද්ධ කළා. දැන් වස් කාලෙත් එනවා, ආසන්න කාලේ. මේ පාර වස් කාලේ මම මේ කුටිය වස් සමාදන් වෙනවා කියලා කුටිය සුද්ධ පවිත්‍ර කරලා පරණ මැස්සක් තියෙනවා දිราගියේ, ඒකත් පොඩ්ඩක් හදාගෙන මහන්සියට මේ මැස්සේ ඇලුණා. අර වහලේ උඩ හිටියා විස සහිත සර්පේ. මේ සර්පයා උන්වහන්සේගේ ඇඟට වැටිලා විස ඇඟේ තවරලා ඇදිලා ගියා. ඒක දෂ්ට කරන ක්‍රමයක්. දැන් අපි හිතන්නේ මේ අපි සර්පිය දැකලා තියෙන දෂ්ට කරපුවම අර දත් වදින්න දෂ්ට කරන එක. ඒකත් එක ක්‍රමයක්. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා මහණෙනි, සමහර සර්පිය දෂ්ට කරනකොට දත් වදිනවා. සමහරු දෂ්ට කරන්නේ විස විදලා කියනවා. ඔබ දැකලා ඇති විස විදින සර්පිය ඉන්නවා. හිමාලයේ ඉඳලා තියෙනවා විස දුමාරයක් පිට කරන සර්පිය. සමහරු එහෙම නෙමේ, මුළු ඇඟම වෙලාගෙන ඇඟේ තියෙනවා විස, විස ඇඟේ තවරලා ඇදිලා යනවා. ඇඟ හිර අර පිඹුර වෙලා ගන්නවා වගේ ඇඟ වෙලාගෙන විස ඇඟේ තවරලා ඇදිලා යනවා. ඒත් දෂ්ට කරන ක්‍රමයක්. එතකොට මේ සාමීන් වහන්සේගෙත් ඇඟේ විස තවරලා සර්පෙක් ඇදිලා ගියා. මහා දරුණු විසක්. උන්වහන්සේ දැනගත්තා. ඉක්මනට උන්වහන්සේ අනිත් සාමීන් වහන්සේලාට ඇහෙන මානේ කෑ ගහලා කිව්වා, ආශ්මතුනි ඉක්මනට එන්න, විස සහිත සර්පෙක් මට දෂ්ට කරා, මාව ඔසවලා මේ මැස්ස පිටින්ම එළියෙන් උසලා තියන්න, තව ටිකකින් මගේ ශරීරේ බොල් වී ටිකක් විසිරෙනවා වගේ විසිරිලා යයි. උන්වහන්සේ හොඳට ධර්මයේ හිත පිහිටවාගෙන හිටියා. ඇඟ ඉදිමුණා, පිපුරුවා, අපවත් වුණා. එහෙම විසට ඇඟ ඉදිමිලා පිපුරුවා කියන. දැන් බොහොම විස සහිත සර්පෙක් මේ දෂ්ට කරේ. ඔය සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට
භික්‍ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීණී භාග්‍යතුන් වහන්ස හර අසවල් ස්වාමීන් වහන්සේ මහ කැලේ භාවනා කරන්න වැඩිය උන්වහන්සේට සර්පයෙක් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වුණා. ඇයි එහෙම උනේ කියලා හෙමු. දැන් ඔන්න කාරණා. අපි කාටත් ඔබට මට අපිට නොපෙනෙන දෙයක් දැන් වෙන කෙනෙකෙන් ඇහුවත් කියයි හාමුදුරුවෝ හරියට බලලා නැහැ මේ ඔය මැස්සේ නිදාගන්න කලින් පොඩ්ඩක් පරීක්ෂා කරා නම් ඕක වෙන්නේ නැහැ. වහලි තමයි ඉඳලා තියෙන්නේ. දැන් අපි කතා වුණනේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලලා කියනවා මහණෙනි මේ භික්ෂුව සර්ප කුල හතරකට මෛත්‍රිය වැඩුවා නම් ඔය අනතුර වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මහ වනාන්තරයේ ඉන්න කැලේ ඉන්න භාවනා කරන භික්ෂුව සතුන් සර්පයන් විෂ සහිත සර්පයන් ඇසුරේ වාසය කරන භික්ෂුව සර්ප කුල අරමුණු කරගෙන මෙත්සිත පතුරවන්න කියලා. කවදාවත් සර්පෙක් නිසා ජීවිත හානියක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරා. ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරා. ඒක තමයි අද තියෙන පිරිත් පොතේ තියෙන කන්ද පිරිත කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවේ ඇවිදගෙන යන ඇදීගෙන යන දරුණු විෂ සහිත සර්පයන් කොටස් හතරකට බෙදුවා. විරූපක්කේහි මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේහි මේ චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තම් මෙත්තම් කන්හා ගෝතම කේහිච විරූපාක්ක කියන සර්ප කොටස, ඒරාපත කියන සර්ප කොටස, චබ්භ්‍යාපුත්ත කියන සර්ප කොටස, කන්හා ගෝතම කියන සර්ප කොටස. එතකොට මේ පොළොවේ ඉන්න මේ ලෝකෙ කොහෙ ගත්තා? ලෝකෙ ඕනම රටක ඕනම ප්‍රදේශයක මේ හැම සර්පයම්ම කුල හතරකට බෙදෙන. මේක අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සර්ප කුලය කියලා. හැබැයි බුදුහාමුදුරු විස්තර කරන මේ සර්පයන්ගේ ප්‍රධාන කොටස් හතරක් මේ ඉන්න සියලු සර්ප වර්ග ඒ කුල හතරට බෙදලා ඒ කුලයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න කියන. එතකොට අපිට නොදැනුණාට අග්‍ර පිනක් අපි තුල රැස් වෙනවා. ඒ මෛත්‍රී වැඩිමේ පින ඒ සර්පයන්ට පවා දැනෙනවා කියන. බලන්න අපිට හිතාගන්න මේක කොහොමද වෙන්නේ කියලා අපිට හිතාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා මහණෙනි කෙනෙක් සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රී සිත වැඩුවා නම් විෂ සහිත සර්පයෙක්ගෙන් නම් හානියක් වෙන්නේ නැහැ කියලා. දැන් තව කෙනෙක් කියන්න පුළුවන් නෑ අපේ තාත්තා හරි අපේ ආච්චිලගේ කාලේ ඔය ඕවා පිරිත් කියලා තියෙනවා තමයි ඔය කන්ද පිරිතත් කිව්වා ආච්චි. නමුත් සර්පයෙක් ගහලා ආච්චි මැරුණේ ඔය වගේ කතා කෙනෙක් කියයි. මතක තියාගන්න මේකේ ආනිසංස මේක මේ පොත බලාගෙන කිය කිය ඉන්න පිරිතක් නෙමෙයි. මේක වැඩිය යුතු භාවනාවක් තියෙන. ඊළඟ දේ තමයි මේක පිරිතක් හැටියට හරි භාවනාවක් හැටියට හරි ඒක තමා තුළ පිහිටන්නේ සීලයක පිහිටන කෙනාට. මතක තියාගන්න සීලයත් එක්ක තමයි බුද්ධ ශාසනයේ සියලු දේවල් තමා තුළ පිහිටන්න පටන් ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්වුවා මහණෙනි මගේ බුද්ධ ශාසනයේ මහා සාගරයේ වගේ නා මේ සාගරයට ඇතුල් වෙන සීමාව වෙරළ තමයි කීවා සීමාව. වෙරළ ඉක්මවාගෙන තමයි ශාසනයට ඇතුල් වෙන්නේ. එහෙමනම් වෙරළ වගේ තමයි මගේ ශාසනය තුල සිල්වත්කම. සීලේක පිහිට ගන්න බැරි කෙනාට බුද්ධ ශාසනයේ උතුම් ප්‍රතිඵල කිසිවක් ලබන්න බෑ කීවා. මේ බුද්ධ ශාසනයේ තියෙන උතුම් ප්‍රතිඵල ලබනවා නම් සීලේක පිහිටපු කෙනෙක්මයි. ඒ කියන්නේ අර මුහුදට අඩියක් හරි තියෙනවා නම් වෙරළ ඉක්මවාගෙනමයි වතුර පා ගන්න රැල්ල පා ගන්න හරි බෝට්ටුවකින් හරි නැවකින් හරි මුහුදේ යනවා නම් මේ වතුරේ යනවා නම් මුහුදට බහිනවා නම් වෙරළ ඉක්මවාගෙනමයි යන්න තියෙන්නේ. ඊළඟට බුදුහාඳුරු තවත් ලස්සන්ට පෙන්නනවා මහණෙනි කෙනෙක් සීලේක පිහිටලා මේ අර වෙරළ මුහුදට බැහැලා මුහුද ටික දුරක් යනවා. එහෙම ගිහිල්ලා සමහර වෙලාවට ඒ කියන්නේ හොඳ සීලයක පිහිටලා බණ භාවනා කරන කාලයක් ඉඳලා යා දුස්සීල වෙනවා. යා බොහොම පාපිය දැන් මාර්ගඵල ලපු කෙනෙක් නෙමෙයි. මාර් අඩුම ගානේ සෝවාන්වත් වුණා නම් යා ආපස්සට වැටෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා සමහර අය ඉන්නවා හොඳට දැන් කාලයක් පන්සිල් රකින්නවා. පොයේට පන්සලට සීල් ගන්නත් යනවා. හරියට දන් දෙනවා පින්කම් කරනවා. මෙන්න කාලයකදී බුදුහාමුදුරන්ටත් බැන බැන ධර්මයටත් බැන බැන හාමුදුරන්ටත් බැන බැන යනවා. එහෙමයි ඕන තරම් ඉන්නවා. එතකොට එයා ටික දුරක් ගියා. අර වෙරළ ඉක්මවාගෙන ටික දුරක් ගිහිල්ලා බුදුහාමුදුරු පෙන්වනවා එයා හරියට
අර මුහුදට වැටිච්ච මලකුණක් වගේ. හැබැයි මලකුණ මුහුදට අයිති නෑ. මලකුණු කියනේවා මුහුදෙන් ගොඩ ගහනවා. බලන් කොච්ච ලස්සද කියල මේ උපමා ඔබ දන්නවා. මේ මහා සාගරයේ තියෙන ආශ්චර්ය දෙයක් තමයි මහා මුහුදෙන් මලකුණු රඳින්නේ. කෙනෙක් බෝට්ටුවකින් ගිහිල්ලා හරි අපි හිතමු කෙනෙක් මරලා මේ මිනිය ගෙනහිල්ලා බෝට්ටුවකින් ගිහිල්ලා මුහුදට දාලා අඩුගාන එක්ක කෙනෙක් මුහුදේ ගහගෙන ගියා කියලා හිතා. වෙරළ රැල්ල පා ගන්න ගිහිල්ලා රළකට අහුවෙලා මුහුදට ගියා. දැන් එයා මුහුදට ගියාට කොයි වෙලාවක හරි මුහුදේ තියාගන්නේ එයාගේ මලකුණ වෙරළට ගොඩ ගහනවා. මරලා ටිකක් ගිහිල්ලා කිලෝමීටරයක් දෙකක් මුහුදට ගිහිල්ලා දාලාවත් දවස් දෙක තුනකට පස්සේ හරි එයාගේ මලකුණ ගොඩ ගහලා කොහේ හරි වෙරළකට ගොඩ ගහනවා. ඒක මහා සාගරයේ ආශ්චර්යමත් ලක්ෂණයක්. බුදුරජාන් වහන්සේ වදාළා මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ. යමෙක් යම් කාලයක් ගුණධර්ම පුරලා දුස්සීල වෙනවද එතන ඉඳන් යා ශාසනයට අයිති නැතුව මුහුදෙන් එළියට ගොඩ ගහපු මලකුණක් වගේ මගේ බුද්ධ ශාසනයෙන් එළියට විසිවිලා යනවා කියන. එහෙමනම් මතක තියාගන්න බුද්ධ ශාසනය තුළ උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සිල්වත් කෙනාටමයි. ඔබට මෛත්‍රී භාවනා වේවා පිරිතක වේවා මේ ධර්මයේ තුල ප්‍රතිඵල ලබන්න අවශ්‍ය නම් ඔබ සිල්වත් වෙන්න. දවසක් මේ කාරණේත් එක මට කාරණයක් මතක් වුණා. ඔබ දන්නවා බොහෝ පිරිසක් බණහන මගේ හොරණ සීල ස්වාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ අපි ගිලම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් ඉදි කරලා තියෙනවා. ගිලන් ස්වාමීන් වහන්සේලා 30-49කට නේවාසිකව ප්‍රතිකාර ගන්න පුළුවන් ලොකු වෛද්‍ය මධ්‍යස්ථානය. සාමාන්‍යයෙන් හැමදාම වගේ ස්වාමීන් වහන්සේලා 30 35 49කට ආසන්න පිරිසක් නේවාසිකව බොහොම අසාධ්‍ය මට්ටමින් ඉන්න ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලබනවා. රෝහලක පවත්වන කටයුතු එතන කෙරෙනවා. එතකොට එක මීට අවුරුදු 2-3කට පෙර එක ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේ කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක්. බොහෝ කාලයක් ওই ලක්ගල කැලේ සිරිපාද පැත්තේ කැලෑවල්වල හුදකලාවේ ගල්ලෙන් වල කැලේ කාලයක් භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් දවසක් ඒ හාමුදුරුවෝ වැඩිය වෙලාවේ කොන්දේ අමාරුවකට බේත් ගන්න වැඩියේ. ඉතින් මම උන්වහන්සේත් එක්ක ටිකක් කැලේ විස්තර කතා කර කර ඉන්නකොට ඉතින් මං ඇහුවා මේ සත්තු සර්පියෝ ගෙන් කරදරයක් නැද්ද? ඉතින් ඒ හාමුදුරුවෝ ඉන්න කැලේ අලි ඉන්නවා. ඊළඟට නොයෙක් සමහර කැලෑවල වල වලස්සු ඉන්නවා. නොයෙක් සත්තු සර්ප විමාන. ඉතින් උන්වහන්සේලා මේ කුටියක කැලේ දොරවල් වහගෙන ආරක්ෂා කරගෙන නිදාගන්නවනේ. සමහරට ගල්ලෙනක නිදාගන්න. ඒ ගල්ලෙනේ සර්පියොත් ඉන්නවා. ඊළඟට මැස්සක කැලේ නිදාගන්න එක්ක ගහක් යට නිදාගන්න. උන්වහන්සේලා පුදුම කැපකිරීමක් කරන පිරිස. ඉතින් මම අහපුවාම මේ හාමුදුරුවෝ කියනවා කැලේ ඉන්නවනම් දවස ගානේ තමන්ගේ සීලය ගැන මෙනෙහි කරලා පිරිසිදු සීලයක් හැම වෙලාවෙම ආරක්ෂා කරගෙන ඉන්න ඕන. ඊළඟට උන්වහන්සේ කියනවා සීලෙ පිරිසිදුව තියෙන්න ඕනේ, මෛත්‍රිය වඩන්න ඕනේ කියලා කැලේ ඉන්නවා. හැමදාම නිදාගන්න කලිනුත් උන්වහන්සේ කරණීය මිත්ත සූත්‍රයේ සජ්ජහායනා කරලා කන්ද පිරිත කියලා තමයි කියව නිදාගන්න. එතකොට ඒක පුරුද්දක් කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේ මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩනවා වගේම කන්ද පිරිතත් පිරිතක් වශයෙන් කියනවා වගේම භාවනාව වගේම පිරිතටත් කියන. මේ හාමුදුරුවෝ කියන දවසක් උන්වහන්සේ ගමකට කිලෝමීටර් 1.5ක් විතර ගමකට පිණ්ඩපාත යනවා. උන්වහන්සේ දවසක් පිණ්ඩපාත ගිහිල්ලා දාන ටිකක් අරගෙන කැලේට එනකොට කුටියට එනකොට මේ කැලේ ඇතුලේ පාරවල් නැහැ. ඔය අඩි පාරවල් ගස් අස්සෙන් කොහොම හරි ඔහම තමයි ඒ තමන්ගේ කුටිය හොයාගෙන ආපහු එන්නේ. එනකොට උන්වහන්සේට බොහොම අර පඳුරක් අස්සෙන් අඩිය තියාගෙන ඉස්සරහට එනකොට ඇදිලගේ සර්පෙක් පෑගුණා කියලා ලොකු නාගේ. හරියට කොන්ද මැදින් පෑගිලා තිය බඩ මැද්දේ. දැන් හිතන්න සර්පෙක් පෑගෙනකොට ආයිෂණේ මේ සර්පයා පෙනේ කරගෙන පිඹගෙන හැරුණා කියලා උන්වහන්සේ දිහාවට දෂ්ට කරා. දැන් ඔබ හිතන්න ඔය වගේ වෙලාවක දැන් පිරිත් කියන්න වෙලාවක්ද? කන්ද පිරිත මතක් වෙනවද එක පාර්ට්? මුල ඉඳන් පිරිත් කියකී ඉන්න පුළුවන්ද? අතේ පාත්‍රය දානෙත් තියෙන. දැන් මේක එක පාර්ට් මේ දුවා ගන්න වෙලාවකුත් නැහැ. කරන්නේ මොකද්ද හිතෙන්නෙත් නැහැ. ඒ හාමුදුරු මට කිව්වා මට ඒ වෙලාවේ එකම දෙයයි කිව්වා කරේ. ඇස් පියාගෙන කන්ද පිරිතෙන් මාව රැකේවා කියලා හිතුවා කියෝ.
උන්වහන්සේ හැමදාම කියන පිරිත මෙනෙහි වුණා. කන්ද පිරිතෙන් මාව රැකේවා කියල හිතුවා. ඒ හාමුදුරු එහෙම ඇස්පියාගත්ත කිව දැන් ගහයි කියලා හිතලක් කරගන්න දෙයක් නෑ, දවාගන්න වෙලාකුත් නෑ. කලබල වුණොත් කොහොමත් දෂ්ට කරයි කියලා හිතුණ කන්ද පිරිතෙන් මාව රැකේවා කියල ඇස්පියාගත්ත. ටික වෙලාවක් ගියා ගැහුවේ නෑ. හිමීන් අර පෑගිච්ච කකුල හිමීන් උස්සල අඩියක් පස්සට තිබ්බ කියෝ. ඇස්සැරලා බලනකොට පෙනේ කරගත්ත නයා එහෙම්මම ඉන්නවා, ගල් ගැහිල වගේ ඉන්නවා, දෂ්ට කරන්න නැතුව. දැන් බලන්න මේ සර්පය පෑගෙනකොට සැනින් පෙනේ කරගෙන හැරුණත් දෂ්ට කරගන්න බැරි වුණා, ඌ ගල් ගැහිල වගේ ගියා. බලන්න මේ පිරිතක පිනක තියෙන ආශ්චර්ය කොච්චරද කියලා. ඒ හාඳුරු කියනවා අඩි කීපයක් පියවරෙන් පියවර හිමීට පස්සට ආව කිය. ඇවිල්ලා උන්වහන්සේ කන්ද පිරිතත් සිහි කළ හිතුළු, අනේ බුදු හාඳුරන්ගේ ධර්මයේ මේ පිරිත මොන තරම් ආශ්චර්යයක්ද, අනේ මේ සතස් සුවපත් වේවා කියලා හිතනකොට තිඟු එහෙමම ඇදිලා ගියා යන්න කියව. දැන් බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. හැබැයි ඒ ආශ්චර්ය වගේම ඒ පිරිත රැකවරණේ ලබන්න නම් ඔබ මතක තියාගන්න සිල්වත් වෙන්න ඕනේ. ඔබ ගෙදර සමහර වෙලාවට පිරිත් කියනවා තමයි, හැබැයි ඔබේ සීලේ සමහරු බුදුන් ඇඳලා පිරිත් කිව්වට මොකද, හැම වෙලාවෙම කවුරු හරි එක්ක එල්ලෙන්න කතා කරන්නේ අනුන්ගේ අඩුපාඩුවක්මයි, ද්වේෂයෙන් තරහෙන් අනුන්ට සාප කර කර දවස ගෙවන්න. හවසට පිරිත් පොත අතේ තියාගෙන පිරිත් ටිකක් කියලා බුදුන් අඳිනවා. ඔබට ප්‍රතිඵල ලබන්න නම් ඔබ අවංක ජීවිතයක් ගත කරන්න. ඒ නිසා අර රෑඩැනිය දවල් මිගෙල් වගේ එහෙම ඔබේ හිතට අවංක නැති අමුතු චරිත දෙක තුනක් රඟපාගෙන මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න අමාරුයි. ධර්මයේ කියන්නේ හෘද සාක්ෂියට එකඟව ගුණ ධර්ම දියුණු කරගෙන ප්‍රතිඵල ලැබෙන දෙයක්. ඒ නිසා පින්වතුනි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස බුදුහාමුදුරුවෝ මෙත්තානිසංස සූත්‍ර 11ක් පෙන්. මෛත්‍රී භාවනාව ලැබෙන කෙනෙකුට මෙලව ලබන්න පුළුවන් ආනිසංස 10ක් තියෙනවා ඒ අතර. එකක් පරලොවට. එතකොට දිට්ඨ ධම්ම වේද මේ ජීවිතේ ලැබෙන ආනිසංස රැසක් තියෙන්නේ. බලන්න සතෙක් සර්පයෙක්ගෙන්වත් හානියක් නොවෙන පුදුම ආරක්ෂාවක් ලැබෙන මෙලව ජීවිතයේ විශාල සතුටක් සැනසීමක් ලබන්න පුළුවන් උතුම්ම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ඒ නිසා පින්වතුනි පුංචි වෙලාවක් ඔබට ප්‍රායෝගිකව මම කියලා දෙන්නම්. බොහෝ දෙනෙකුට තියෙනවා නිින්ද යන්නේ නැති ප්‍රශ්න. බොහෝ දෙනෙකුට එක්කෝ සමහර කෙනා ස්ට්‍රෙස් එක, ඊළඟට හරි ඩිප්‍රෙෂන් කියනවා මේ කාලේ, ඊළඟට ඔළුවේ කැක්කුම එනවා නිකන් අර මයිග්‍රේෂන් කියනවා, ඔළුව රිදෙනවා කියනවා, රටේ නැති වචන කිය කිය අපි ඔළුවේ කැක්කුම, මේක සමහරු මනෝවිද්‍යාඥයෝ හම්බෙන්න කියලා මොකක් හරි කියනවා මට මෙන්න මෙහෙම ලෙඩක් තියෙන, මට මේ වගේ අසනීපයක් තියෙනවා, මට මෙන්න මෙහෙම ලෙඩක් තියෙනවා, එතකොට ඒකත් එක්ක මට මේක කරගන්න බෑ, නිදාගන්න බෑ කියලා මොනවා හරි එක එක සමහරු නිදි පෙති බොනෝ, සමහරු නොයෙක් ක්‍රම අනුගමනය කරනවා. පිංගතුනි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා මෛත්‍රී භාවනා වඩන කෙනාට පළවෙනි මානිසංසය තමයි සුඛං සූපති, සැපසේ නින්ද යනවා. බොහොම සාන්ත සැපවත් නින්දක් ලැබෙනවා. ඔබට ඒකේ ආනිසංස ලබන්න නම් ඔබ නිදාගන්න ගිහිල්ලා නින්ද යනකම් මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න. ඒකට පොඩි වෙලා දැන් බොහෝ වෙලාවට මිනිස්සු නිදාගන්න ගියාට ඔබ හොඳට බලන්න, ඇඳට ගිහිල්ලා රටේ නැති ඒවා කල්පනා ඔක්කොම සැලසුම් ගහන්න ඔළුවේ, අනුන් ගැන හිතනවා, රටේ නැති ප්‍රශ්න ඔක්කොම ඔළුවේ තමයි. බුදුහාඳුරක දේශනාවක පෙන්නා මහණෙනි මේක තියෙන වම්මික සූත්‍රේ. මිනිස්සු රෑට දුන් දානවා, දවල්ට ගිනි ගන්නවා කියන. රෑතිස්සේ ඔළුවෙන් සැලසුම් කරනවා නිදා ගන්න නැතුව, උදේ දවල් වෙච්ච වෙලාවෙ ඉඳන් ගිනි පත්තු කරගත්තා වගේ දවසම දුවනවා. රෑ නිදා ගන්න ගිහිල්ලා ඔබට පුළුවන් නම් මෛත්‍රී භාවනාව වඩන්න. අඩුම ගානේ වාඩි වෙලා භාවනා කරන්න බැයි නම් නිදා ගන්න ඉරියව්වෙන් හරි ඔබ මෛත්‍රී භාවනාව කරන්න. ඔබට තේරේ සතියක් මාසයක් උපරිම මාස දෙකක් යනකොට මේ භාවනාවෙන් ලැබෙන ආනිසංස කොයි තරම්ද කියලා. මතක තියාගන්න පිංගතුනි මේ භාවනාවේ ආනිස දැන් මෛත්‍රී භාවනාව ඉඳගෙන විතරක් කරන එකක් නෙමෙයි.
තිට්ටන් චරන් නිසින්නවා සයානවා. ඉඳගෙන හිටගෙන වාඩිවෙලා නිදාගෙන මේ සතර ඉරියව්වෙන්ම කළ යුතු භාවනාව. එතකොට මෛත්‍රී භාවනාව කරනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඔබ මෛත්‍රී භාවනාව කරනවා. හිටගෙනත් ඔබට පුළුවන්. අර දිසා වශයෙන් ප්‍රමාණ වශයෙන් මෛත්‍රී වඩන. ඊළඟට ඇවිදින ගමන් සක්මන් කරන ගමන් ඔබට මෛත්‍රී වඩා පියවරෙන් පියවර හිතනවා සියලු සත්‍යෝ සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තේවා. සක්මන් භාවනාවක් හැටියට පියවරෙන් පියවර පාදේ ඔසවලා තියෙනකොට හිතනවා සියලු සත්‍යෝ සුවපත්තේවා. ඊළඟ පාදේ ඔසවලා තියෙනකොට හිතනවා සියලු සත්‍යෝ සුවපත්තේවා. නිදාගන්න ගිහිල්ලා නිින්ද යනකම් මෙනෙහි කරනවා. ඔන්න ඔය විදිහට ඔබට ජීවිතේ මෛත්‍රිය පුරුදු කරගන්න පුළුවන් නම් මෙලෝ විශාල පිනක් විශාල රැකවරණයක් ආනිසංස රැසක් ලබන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් අද මේ දේශනාවේදී අපි බොහෝ දෙනෙක් අපෙන් අහනවා භාවනාව කරන්නේ කොහොමද කරන්නේ කොහොමද. භාවනාව ගැන ගොඩක් දේශන අහලා ඇති, බණ අහලා ඇති, පිරිත් දේශන අහලා ඇති, මෛත්‍රිය ගැන කරණීයමිත සූත්‍ර ගැන ගොඩක් අහලා ඇති. හැබැයි ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියලා දැනුමක් නැතුව ඇති. ඔන්න මේ දේශනාව ඔබට ගොඩාක් ප්‍රයෝජනවත්. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න සරලව මතක තියාගන්න භාවනාව පටන් ගන්නකොට පළවෙනියට මෛත්‍රී වඩන්නේ තමන්ට. හොඳට තමන් අරමුණු කරගෙන මෛත්‍රී වඩලා දිසා වශයෙන් දස දිසාවට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ ක්‍රමයට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්ති. එහෙම නැත්නම් තමන්ට මෛත්‍රී වඩලා ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය විශාල කර කර ලෝකයට මෛත්‍රී පතුරුවන. ඒකට කියනවා මහග්ගත චේතෝ විමුක්ති. මෙන්න මේ ක්‍රම දෙකෙන් ඔබට මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න පුළුවන්. ඉතින් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ටික ටික හරි පටන් ගන්න. මේක පැයක් දෙකක් නෙමෙයි, ඉස්සල්ලාම විනාඩි 15ක්, විනාඩි 10ක් විතර, ඊළඟට විනාඩි 15ක් භාවනා කරනවා. ටිකක් හොඳට හිත තැම්පත් වෙනකොට විනාඩි 20ක් පැය භාගයක් භාවනා කරනවා. එහෙම ටික 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 භාවනා කරන වෙලාව වැඩි කරගන්න. ඊට පස්සේ ඔබ සතුටින් බොහොම ආසාවෙන් ඊට පස්සේ ඔබම හොයනවා අනේ භාවනා කරන්න වෙලාවක් තියෙනවනම් මට ටිකක් නිදහසෙ භාවනා කරගන්න තියෙනවනම් කියලා භාවනාව වැඩෙනකොට තමන්ට ලොකු ආසාවක් උපදිනවා. අන්න එහෙම ආසාවෙන් මේ ගමන දියුණු කරගෙන යන්න. මේක සැපසේ යා යුතු මාර්ගයක්, සුඛාපටිපදා සැපසහිත මාර්ගයකින් ධර්මාවබෝධයේ කරා දියුණුව කරා යා යුතු මාර්ගයක්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාවත් උතුම් ධර්මාවබෝධයේ පිණිස, නිවන් අවබෝධයේ පිණිස, හිත දියුණු කර ගැනීම පිණිසම උතුම් ආශිර්වාදයක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි, සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.